ආයුබෝවන් දුවේ පුතේ ඔන්න මම අදත් ඔයාලගේ නිවසට ආවා අද මම ශිෂ්‍යත්වයට ඒ කියලා අනුමාන කරන ගණිත ගැටලු තමයි අරගෙන ආවේ බලන්න ඔයාලට මේ ගණිත ගැටලු හදන්න පුළුවන්ද කියලා වෙනද වගේම ඔයාලා සෙල්ලා ගණිත ගැටලු හදන්න ඊට පස්සේ අපි උත්තර පිළිතුරු සාකච්ඡා කරමු පළවෙනි ගණන කොඩි වැලක රතු නිල් කොළ යන වර්ණ වලින් කොඩි එල්ලා ඇත මෙහි නිල් කොළ කොඩි ගණන 41ක් නම් මෙහි ඇති රතු කොඩි ගණන හනවා එතකොට පුතේ කොඩි වැලක තියෙනවනේ රතු නිල් කොළ කියලා පිළිවෙලට ඒ කියන්නේ රතු නිල් කොළ රතු නිල් කොළ ඒ කියන්නේ අටවකට තියෙන රතු නිල් කොළ රතු නිල් කොළ රතු නිල් කොළ කියලා හැබැයි මෙයාලා දීලා තියන්නේ අපිට රතු නැතුව නිල් කොළ පළවෙනි එක දීලා නැහැ නිල් කොළ තියෙන්නේ 41 එහෙනම් රතු කොඩි ගණන තමයි අහන්නේ නිල් කොළ කියන්නේ පාට දෙකක්නේ නිලුයි කොළ කියන්නේ පාට දෙකක්නේ එහෙනම් අපි 41 දෙකෙන් බෙදනවා පාට දෙකක් නිසා නිල් කොළ කියන්නේ පාට දෙකක් නිසා දීලා තියෙන පාට දෙකක් නිසා අපි 41 දෙකෙන් බෙදනවා එතකොට අපිට උත්තරේ එනවා 20යි ඉතිරි 1යි 20යි ඉතිරි 1ක් එනවා 20ක් ආව ඉතුරු එකකුත් ආවා ඔයාලට මං කලින් කියලා දුන්නනේ පුතේ එකක් ඉතුරුනොත් ඒක පළවෙනි පාට කියලා බිංදුව ඉතුරුනොත් අවසන් පාට කියලා එහෙම මේක එකක් ඉතුරු නිසා ඒක නිල් පාටයි එතකොට නිල් කොළ නිල් කොඩි ගණන තියනවා 21ක් ඒ 20යි අර පළවෙනි පාට 1යි 21යි හැබැයි නිල් පාට කලින් තියෙනවා රතු පාට නේද දැන් මෙයාලා රතු පාට දීලා නැති වුණාට නිල් පාට කලින් තියෙන රතුනේ එහෙනම් රතු පාටත් එකක් තියෙන්න ඕනේ නේද රතු පාටත් ඇයි නිල් පාට කියන්නේ
නිල් පාට කියන්නේ රතු පාට කලින් තියෙන එකනේ. එහෙනම් රතු කොඩි ගණන කීයක් වෙන්න ඕනේද? 21. දෙවනි ගණන. කොඩි වැලක කහ සුදු රතු යන වර්ණ වලින් කොඩි එල්ලා ඇත. මෙහි සුදු රතු කොඩි ගන්න 27ක් නම් මෙහි ඇති කහ කොඩි ගණන. කහ සුදු රතු කියන වර්ණ වලින් තමයි මේ රටාව හැදිලා තියෙන්නේ කොඩි වල. කහ සුදු රතු වගේ එම රටාවකට යන්නේ. සුදුයි රතුයි කොඩි තියන 27ක්. එහෙනම් අපි කරන්නේ සුදුයි රතුයි කියන්නේ පාට දෙකක් වර්ණ දෙකක් 27 දෙකෙන් බෙදනවා. එතකොට පුතේ ඔන්න 27 දෙකෙන් බෙදුව අපට ආවා 13 ඉතිරි 1යි. එතකොට මෙතන රතු සුදු රතු පොඩි තියෙනවා 13 ඉතිරි 1යි. 1 කියන්නේ ඉතුරු වෙන පළවෙනි පාටනේ 1 1 කියලා ඉතුරු නොවතින් එකක් ඉතුරු නොවතින් 1 පළවෙනි වර්ණය වෙනවනේ. 27 දෙකෙන් බෙදපුවාම අපට ආවනේ පිළිතුරු 13 ඉතිරි 1යි. එකක් ඉතුරු නොවෙත් ඒක පළවෙනි වර්ණයනේ. ඒ කියන්නේ සුදු වර්ණයනේ. එහෙනම් සුදු වර්ණයේ කොඩි තියෙනවා 14ක්. ඒ 13යි අර ඉතිරි එක අපි ගණන් ගන්නේ පළවෙනි කොඩිය නිසා 14යි. එතකොට සුදු වර්ණයට කලින් තියෙන පාට තමයි මේ රටාවේ කහ පාට. එහෙනම් කහ පාටත් කීයක් තියෙන්න ඕනේද? ඔව් 14ක්. ඇයි? සුදු පාටෙන් තියෙනවා නම් 14ක් ඊට කලින් එකෙනු 14ක් තියෙන්න පැනේද? එහෙනම් පිළිතුර රතු පාට කොඩි ගණන 14යි. තුන්වෙනි ගණන. පළමු ඉරට්ටේ සංඛ්‍යා 5 එකතුව. පළමු ඉරට්ටේ සංඛ්‍යා 5 එකතුව අහනවා. ඔයාලා දන්නවනේ ඉරට්ටේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා කියලා. එහෙනම් පළමු ඉරට්ටේ සංඛ්‍යා 5 තමයි 2 4 6 8 10. එහෙනම් මේ සංඛ්‍යා 5 එකතුව තමයි අහන්නේ. පිළිතුර 30යි. මම ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දෙනවා. සංඛ්‍යා 5ක් තියෙනකොට පුතේ දැන් මේ සංඛ්‍යා 5ක් නේ අහන්නේ ඉරට්ටේ සංඛ්‍යා. මේ මම කියලා දෙන කැටි ක්‍රමය ඉරට්ටේ සංඛ්‍යා වලට විතරයි අදාළ වෙන්නේ. ඉරට්ටේ සංඛ්‍යාගේ එකතු වහනකොට විතරයි අදාළ වෙන්නේ. මෙතන සංඛ්‍යා 5ක් නේ තියෙන්නේ. සංඛ්‍යා 5 එකතුවනේ. අපි සංඛ්‍යා 5ක් අහලා තියෙනවා නම් අපිට 5ට 1ක් එකතු කරනවා. 5ට 1ක් එකතු කරාම 6යිනේ. එහෙනම් 6 වැඩි කරනවා අර සංඛ්‍යා 5ෙන්. පහෙන් එතකොට 6 5 30යි. දැක්කද අපිට එකතු කරලා ආපු පිළිතුරු මේනවා. ඕනම ඉරට්ටේ සංඛ්‍යාවක පුතේ සංඛ්‍යා ගාන දීලා තියෙනවා නම් එකතු අහනවා නම් ඒ සංඛ්‍යා ගානට එකක් එකතු කරලා ඒ සංඛ්‍යා ගානෙන් වැඩි කරන්න ගුණ කරන්න. එතකොට ඔයාලට සංඛ්‍යාවල එකතු වෙනවා. 4වෙනි ගණන. පළමු ඉරට්ටේ සංඛ්‍යා 4හි එකතු අහනවා. එහෙනම් අපි කියලා දුන්න විදිහට බලමු. 4ට එකක් වැඩි කියන්නේ 5යි. 5 ඉරට්ටේ සංඛ්‍යා 4 එකතුවනේ අහන්නේ. 4ෙන් ගුණ කරනවා. එහෙනම් පිළිතුර 20යි. 5වෙනි ගණන. ඉරට්ටේ සංඛ්‍යා 10හි එකතුව. පළමුවන ඉරට්ටේ සංඛ්‍යා 10 එකතුව අහනවා. එතකොට 10 අපි අර කෙටි ක්‍රමේ භාවිතා කරලා හදමු. 10ට එකක් එකතු කරාම 11යිනේ. 11 ගුණ කරනවා අපි සංඛ්‍යාපෙන් අහන්නේ 10කනේ. එහෙනම් 11 10ෙන් ගුණ කරනවා. එතකොට පිළිතුර 110යි. පළමු ඉරට්ටේ සංඛ්‍යා 20හි එකතුව අහනවා. එන්න දැන් ඔයගලන්ට ලේසි. මෙතන ඉරට්ටේ සංඛ්‍යා 20 අහන්නේ. එහෙනම් අපි 20ට එකක් එකතු කරනවා. එතකොට 21යි. සංඛ්‍යා 20ක අහන්නේ. එහෙනම් 21 20ෙන් වැඩි කරනවා. 420යි. ඔන්න දැන් අපි හැදුවේ ඉරට්ටේ සංඛ්‍යාන. ඉරට්ටේ සංඛ්‍යා වලට තමයි අපි සංඛ්‍යාවට එකක් එකතු කරේ. හැබැයි දැන් අහන්නේ ඔත්තේ සංඛ්‍යා වලටනේ. ඔත්තේ සංඛ්‍යා වලට පුතේ එහෙම එකතු කරන්නේ නැහැ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. පළමු ඔත්තේ සංඛ්‍යා 5 එකතු වහනවා. ඔත්තේ සංඛ්‍යා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යානේ. 1 3 5 7 9 කියන සංඛ්‍යානේ. ඔන්න ඒ සංඛ්‍යා 5 එකතු වහනවා. එතකොට ඔත්තේ සංඛ්‍යා වලට එකක් එකතු කරන්නේ නැහැ පුතේ. ඕකේ. අපි ඒ සංඛ්‍යාව අපෙන් අහන සංඛ්‍යාව එම ගානෙම ගුණ කරනවා. ඒ කියන්නේ සංඛ්‍යා 5ක් අහනවා නම් අපි 5 5ෙන් ගුණ කරනවා. 5 5ෙන් ගුණ කරාම 25යි. බලන්න පළමු ඔත්තේ සංඛ්‍යා 10 එකතු වහනවා. එහෙනම් අපි 10ට එකක් එකතු කරන්නේ නැහැ. ඉරට්ටේ සංඛ්‍යාවල වගේ අපි ඔත්තේ සංඛ්‍යාවල එකක් එකතු කරන්නේ ඒ සංඛ්‍යාවෙම එම සංඛ්‍යාව ගුණ කරනවා. එහෙනම් 10 10ෙන් ගුණ කරාම පිළිතුර 100යි. එකක් 10ත් අතර ඇති ඉලක්කම් සියල්ල එකතුව. එකක් 10ත් අතර ඇති සියල්ල එකතුව. මම ඔයාලට කියලා දුන්නනේ. අතර කිව්වොත් මොකද වෙන්නේ?
මුලයි එකයි ගන්නෙ නෑනේ. එහෙනම් 1යි 10යි අතර තියෙන ඉලක්කම් වල එකතුව තමයි අහන්නේ. 1යි 10යි නැතුව අනිත් සංඛ්‍යාවල 2 3 4 5 6 7 8 9 කියන සංඛ්‍යාවල එකතුව හොයන්න. එතකොට අපිට එනවා 44. මේක හදනත් ලේසි ක්‍රමයක් තියෙනවා පුතේ. දැන් 9 අපි අර ගන්නවා. 9 වෙනි වෙනම ගන්නවා. මෙතන තියෙන 8යි ඉස්සරහා තියෙන 2යි. 8යි 2යි 10යි. ඊට පස්සේ පිටිපස්සේ තියෙන 7යි ඉස්සරහා තියෙන 3යි 7යි 3යි 10යි. ඊට පස්සේ ඉස්සරහා තියෙන 6යි 4යි 10යි. ඊට පස්සේ 5 ගන්නවොන අපිට 10 ඒව 3ක් තියෙනවා. ඉස්සරහා 9 තියෙනවා. 5 තියෙන එකතු කරාම 44යි. හරි. 10 වෙනි ගණන 1 සිට 10 දක්වා ඇති ඉලක්කම් වල එකතු. 1 සිට 10 දක්වා. දක්වා කියවොත් මුල ගන්නව අග ගන්නේ නැහැ. මුල ගන්නව අග ගන්නේ නැහැ. හරිද? එහෙනම් මුල ගන්නව නම් 1 2 3 4 5 6 7 8 9 කියන සංඛ්‍යා ගන්නව. හැබැයි අග නොගනී. දක්වා කියනකොට අග ගන්නේ නැහැ. එහෙනම් මේ සංඛ්‍යාවට එකතු කරාම අපිට 45ක් එනවා. හරි පුතේ. මම හිතනවා ඔයාලගේ මෙන් ගණිත ගැල්ලු ටික 10න් 10ම හරියටි කියලා. ඔයාලගේ 10න් 10ම හරිනම් ඔයාලගේ නම මගේ කමෙන්ට් බොක්ස් එකේ සටහන් කරන්න. ඒ වගේම ඔයාලට මේ ගණිත ගැටළු වීඩියෝ එක වැදගත් වුණා නම් ඔයාලා දන්න දෙයක් ඉගෙන ගත්තා නම් මට ලයික් කරන්න. ඒ වගේම තව යාළුවෙකුට බලන්න දැනගන්න ඉගෙන ගන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. හෙටත් එනවා පුතේ මම මේ වගේම වීඩියෝ එකක් අරගෙන. ගංගල පරිස්සමෙන් ඉන්න.